ගණත්තේ 6000 4000 ලෝහ දෙකකින් මිශ්‍ර කරන්නලු යන්නේ ලෝහ දෙකේ සමස්කන්ධ මිශ්‍ර කරා නම් මිශ්‍ර ලෝහයේ ගණත්තේ මේ සමස්කන්ධ ගත්තා නම් පළවෙනි කරන් ගත්ත ස්කන්ධ දෙවෙනි කරන් ගත්ත ස්කන්ධ එකතු කරා පළවෙනි කරාගෙන් ගත්ත ස්කන්ධේ එයා ගණත්තේ බෙදලා පරිමාව හෙව්වා දෙවෙනි කරන් ගත්ත ස්කන්ධේ එයාගේ පරිමාවෙන් සෝරි ගණත්තේ බෙදලා එයාගේ පරිමාව හෙව්වා දැන් ඔක සුරු කරාම එන උත්තරේ 4800ක් හදාගන්න ඉක්මනට රෝමලකන් එක ඒ සමස්කන්ධ ගත්තොත් මේක ගිය සති රිවිෂන් එකේ කරේ රෝ සමානයි m ධන m බෙදන්න පළවෙනි එකනාගෙන් ගත්ත පරිමාව m බෙදීම 6000යි ධන දෙවෙනි එකනාගෙන් ගත්ත පරිමාව m බෙදීම 4000යි සුරු කරාම 4800යි kgm ඍණ 3 හරි ඊළඟට කියනවානේ සමස්කන්ධ වෙනුවට සම පරිමාව ගත්තා නම් සම පරිමාව ගත්තා නම් 6000 කෙනාගෙන් v පරිමාවක් අරගෙන තියෙනවා 4000 කෙනාගෙන් v පරිමාවක් අරන් තියෙනවා එතන මේ පළවෙනි කෙනාගෙන් ගත්ත ස්කන්ධේ මේ දෙවෙනි කෙනාගෙන් ගත්ත ස්කන්ධේ බෙදන්න මුළු පරිමාව v ධන v ඕක සුරු කරාම යාට 5000ක් වෙනවා සම පරිමාව මිශ්‍ර කරමු එක ලකුණ කැලේ තමයි ඒවා හරි ඊට පස්සේ මිශ්‍ර ලෝහයේ ගණත 4500ක් වෙන නම් පරිමාණුපාත කීයක් තියෙන්න ඕනේද හරි එහෙනම් මිශ්‍ර ලෝහයේ ගණත 4500ක් තියෙන්න නම් 6000 කෙනාගෙන් v1 පරිමාවක් අරගෙන 4000 කෙනාගේ v2 පරිමාවක් ගත්ත කියලා හිතන්න බෙදනවා v1 ධන v2 මං සුරු කරාම අපි හදාගත්ත මාකින් එකේ උත්තරේ කියන්න හරි දාගන්න පුතේ 4500 සමානයි 6000ක් v1 ධන 4000ක් v2 බෙදන v1 ධන v2 හරි right පුතා v1 කර v2 අනුපාත 1ට 3ක් කියලා ඉන්නේ 1ට 3යි හරි එහිම හනවා ඒ දෙකේ ස්කන්ධ අනුපාත කීයද එහෙනම් කියලා. එතකොට 6000 කෙනාගෙන් v1 පරිමාවකුයි ඒ කියන්නේ යාගේ ස්කන්ධේ 4000 කෙනාගේ v2 පරිමාවකුයි නේ ගත්තේ. මේක 2 10න් කැපුවොත් 3 යට 2යි v1 කර v2 අනුපාත 1 යට 3යි සුරු කරාම 1ට 2 ස්කන්ධ අනුපාත. හරි 1ට 2 ඊට පස්සේ සමස්කන්ධ මිශ්‍ර කිරීමේ ලෝහය සාදා ගත්තාලු. එමගින් පරිමාව 0.2 කෙනෙක් හදා ගත්තාලු. හැබැයි අස වායු බූළු හිටතලු. සම්පූර්ණයෙන් ජලය ගිලලා කිරුවාම කිලෝග්‍රෑම් 20යිලු බර පෙන්නන්නේ. ඒ ඇයි ඒ උඩුකු තරව නිසා බර අඩුවෙන් පෙන්නන්නේ. ජලය ඝනත 10යිලු. ජලය මගේ සිලින්ඩරේ මත ඇති කර උඩුකු තරවම කීයද? ජලයෙන් සිලින්ඩරයට එන උඩුකු තරපුම හරි පුතේ පරිමාව 0.2 එකක් හදලා තියෙන්නේ පරිමා 0.2යි ජලයේ ඝනත 1000යි g කෙනෙක් කෙනා 10යි උත්තරයේ උඩුකු තරපුණි උටන් 200ක් ඒවි සිලින්ඩරයට u = v ρg දාලා බලන්න හරි පරිමාව 0.2 හදාගත් එක්කෙනාගේ ජලයේ ඝනත 1000 ජීදායි හරි ඊට පස්සේ දෙවුණු අහනවානේ සිලින්ඩරේ සැබෑ ස්කන්ධය මොකද්ද කියලා හරි දෘශ්‍ය බර සමානයි නේද සත්‍ය බර අඩු කිරීම උඩු කුරු දරපු හරි බර කියලා පෙන්නුවේ කිලෝග්‍රෑම් 20ලු දෘශ්‍ය බර නිව්ටන් 200යි සත්‍ය බර දන්නේ උඩු කුරු දරන 200යි සත්‍ය බරට එන උත්තරේ නිව්ටන් 400 ඒ කියන්නේ කිලෝග්‍රෑම් 40 හදාගන්න උත්තරේ කිලෝග්‍රෑම් 40 කියලා ලියන්න ඕනේ ඒකට ලකුණු 1යි තමයි ඔක්කොම එකේව ද
දෘශ්‍යවර සමාන සත්‍යවර රින උඩුකුරු තෙරුම දෘශ්‍යවර 200යි සත්‍යවර දන්නේ නැහැ උඩුකුරු තෙරුම 200යි කියලා මෙතන හොයලා තියෙන්නේ සුරු කරාම සත්‍යවර 400ක් වෙනවා සත්‍යවර 400 කියන්නේ සත්‍ය ස්කන්ධ කිලෝග්‍රෑම් 40යි කිලෝග්‍රෑම් 40 කෙනෙක් හදාගත්ත සමසම ස්කන්ධ අරන් හොඳේ ඊට පස්සේ අහන්නේ 3A සිලින්ඩරේ ඝනත්වය මේ කුහර සහිත සිලින්ඩරේ ඝනත්වය අහන්නේ සිලින්ඩරේ ඇත්ත ස්කන්ධ කිලෝග්‍රෑම් 40යි මෙතන සුරු කරලා ගත්තා සිලින්ඩරේ පරිමාව දශ බිඳුවයි 2යි ඝන මීටර් සුරු කරන්න පුතේ 2000 කේවි සිලින්ඩරේ හිස්තන් සහිත කුහර සහිත සිලින්ඩරේ සපල ඝනත්වය 2000යි රෝසානේ බෙදීම වීදාලා ගත්තා සිලින්ඩරේ ස්කන්ධ කිලෝග්‍රෑම් 40 බෙදුවා සිලින්ඩරේ පරිමාව ඊට පස්සේ සිලින්ඩරේ වායුබුළු සිර වී තිබේද එසේනම් වායුබුළු පරිමාව කීයද මෙහෙමයිනේ පුතේ දැන් මේක සැබවින්ම තියෙන ලෝහ පරිමාව බලමුද කීයද කියලා කිලෝග්‍රෑම් 40 හැදෙන්නේ ලෝහ වර්ග දෙකෙන් කිලෝග්‍රෑම් 20 20 ගන්න අරගෙනනේ පළමු ලෝහයේ ස්කන්ධ කිලෝග්‍රෑම් 20 ඒ ලෝහයේ ඝනත්වයෙන් බෙදලා බලමු. එම ලෝහෙන් කොච්චර පරිමාවක් අරගෙනද කියලා. දෙවනි ලෝහයේ ස්කන්ධය ඒ ලෝහයේ ඝනත්වය 40න් බෙදලා බලමු. ඒකෙන් කොච්චරක් අරගෙනද කියලා. මේ දෙක සුළු කරාම එන උත්තරේ ඔය දෙක එකතු කරාම එන උත්තරේ පුතේ 0.0083. මේක එකතු කරාම එන උත්තරේ. හරි. ඒ වුණාට එලියෙන් බැලුවම සිලින්ඩරේ පරිමාව මෙච්චරක් පෙන්නනවා. හැබැයි ලෝහ දෙකෙන් අරන් තියෙන ඇත්ත පරිමාව මෙච්චරයි. එන ඉතුරු ඔක්කොම ටික හිස්තන් වායු බුළු තියෙනවා. මේකෙන් අඩු කරන්න මේ උත්තරේ ඒ ඔක්කොම වායු බුළු තියෙනවා. හරි. ගන්න. ලෝහ පරිමාව අරන් ඉන්නකෝ පුතේ. ඇත්තරම ගත්ත ලෝහ පරිමාව. ලෝහ පරිමාව ලියන්නේ කැලි දෙකකටනේ පුතේ. පළවෙනි ලෝහයෙන් ගන්නවා කිලෝග්‍රෑම් 20ක් ඝනත්වය 6000න් බෙදෙනවා දෙවෙනි ලෝහයෙන් ගන්නවා කිලෝග්‍රෑම් 20ක් සමසම ස්කන්ධ ගත්තේ ඒක 4000න් බෙදෙනවා හරි සුරු කරගෙන ගියාම 0.0083ක් තමයි ඇත්තර තියෙන ලෝහ පරිමාව එහෙනම් වෙනම ඊළඟ රුල් ලියන්න පුතේ වායු බුළු පරිමාව කියලා 0.2කින් අඩු කරලා 0.0083 0.1717 0.2කින් අඩු කරන්න 0.0083 0.1117 වෙනවා ඒක නම් ලකුණු දෙකක් වෙන් කරලා තිබිලා තියෙනවා 4 සිලින්ඩරේ වෙන ද්‍රවයක ගිල්ලුවාම බර පෙන්නන කිලෝග්‍රෑම් 18යි නම් ඒ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය. හරි. ඔන්න බලන්න මේක ඇත්ත බර නිව්ටන් 400නේ. ඇත්ත බර 400 වුණාට ඔය ද්‍රවය අස්සෙදි ඔය කියන ද්‍රවය අස්සෙදි බර පෙන්නන්නේ 180 නිව්ටන්. එහෙනම් 220ක උඩුකුරු තෙරපමක් ඇවිත් තියෙනවානේ. ඇත්ත බර 400 දෘශ්‍ය බර 180. ඉතින් ඕකට විරෝචි දාලා ගන්න. හරි. වී 0.02යි රෝ නොදනි ජී 10යි 220යි සුරු කරාම පුතේ 1100කට එන්න යන්නේ නේ හරි ඔව් 1100යි එම ද්‍රවයේ ඝනත්වය සාපේක්ෂ ඝනත්වය ගන්න ජල ඝනත 1000න් වේදලා තියන්න 1.2ක් එන්න හරි ද්‍රවයෙන් ඇති කරන උඩුකුරු තෙරපම අරන් ඉන්න පුතේ උඩුකුරු තෙරපම හදාගෙන ඉන්න ඇත්ත බර 400යි දෘශ්‍ය බර පෙන්නන 180යි සුරු කරාම ඔබට එනවා 220ක 220යි උඩුකුරු තෙරපම කියලා. හරි. දැන් ඉතින් විරෝචි දාමු සිලින්ඩරේ පරිමාව පෙන්නන 0.2ක් රෝ හොයන්න ඕන ජී 10යි 220ට සමාන කළා සුරු කරාම ඝනත්වය 1100 සාපේක්ෂ ඝනත්වය ගන්න එක 1.1කින් බෙදලා දා. 5 සිලින්ඩර උස ගණනය කරන්නලු.
सिलिंडर एक उसकी अन्य पाई आर वर्ग गया है सॉरी परिमाव क्या ने में क्या ने एक दशम बिंदु आये देख रहे समान कर ला भाई अन्न अरे दी लती बुने ओके शुरू कराम सिनेमा हैटा हाथर कट एवी हरे ले आ गन्न पाई आर वर्ग गया इच केल ले आ गन्न हरे अरे दशम एकलू मीटर दशम एक सुलू करके गियाम सेंटीमीटर वाले हरे हुआ में हटा तरह के ने सिलेंडर उस पाई आर वार गया इच अरे दशमी का वार्ग करा इच हो यान नोनी परिमाव दान में सिलेंडर लिस्सा नए के ले हितु हो नोपेरल से अलग के ले है कि ऊपरी में कोणे में कार उगाना ना एकताना का महम रूप साधारणा सिलेंडर अलग करेगे ने आना कोटे में ताले अलग करेगे ने आना कोटे कबेला वाक के ना बारह मितनी क्रिया कर ला दारे दिखे मैंने मितनी गैट्टे हरा क्रिया कर ला दर्शने मितनी क्रिया कर ला आर मितनी क्रिया कर वेला वाक के ना ओ कतामाई अलग करने पुलवां ऊपरी में कोणे नोपेरल नसे मितने गुरुत्व केंद्र इतना में का अरे मितने गुरुत्व केंद्र उस इरा इलार टैंडी रली ना कोणे ने ටෑන්ඩි රළිය නම් මේ ත්‍රිකෝණයෙන් අරය සෙන්ටිමීටර 10 පාදමේ ද ගුරුත්වකේන්ද්‍රින් දුර 32 කින් බෙදලා ඒ කෝණයට ටෑන් ඇල්ෆා කියලා ලියන්න කියලා තියෙන්නේ නේද හරි 5 යට 16ක් එන්නේ සුළු කරමින් උත්තරේ මං කියන්න රයිට් අඳ ගන්න රූප සරහන් පෙරලෙන් ඔන්න මෙන රූපේ ඕක බල තුන අඳින්නේ පුතේ අර මුල්ලේ Right. Alpha kone ke dinang perlinne gurutakendem bara lakunu kara garshane lakunu kara metrin r lakunu kara tan alpha liyena sammuka paade araya sinibir 10 baddha paade 32 gen bedala 32 kiyanne usen baage usa 64 ay gurutakendene hari meda 32 ay oke alpha dena uttaraya tan alpha dena uttaraya dashama 3 1 2 5 tan alpha guttare listen kone ahanawane listen onna menna avasthawa kiyanne seemakari garshane kriya karana welawa e welawae bara me athara tiyena kota seemakari garshane meheda tiyena kota e deka kapena tanen r tiyena kota puthe etakota r yanne me mullen neve daari digen neve hari इतना मैं कहले मैंने कोने बीट अनांग अनेबुते वांगे का मात्र केंद्र आना अरे मैं वाटे मेहरे समतुलता आवदा आला मेहरे समतुलता आवदा ला बिदला गत्ता मैंने टैन टीडा समानाई म्यू के लगा के आनत ताल परीक्षणे इना टैन बीट अरे ने म्यू म्यू हो के दशम देखा है तीरस सॉरी थाले रे समांदर समतुलिता हुए थाले මම ඒක එතනින් එකවරම දැම්මා tan b ට දශම දෙකයි ඒක ඝර්ෂණයේ පාඩම ගණන කෑල්ලක් right හරි ඊට පස්සේ මේක මතකෙන් දාන්න මේ ඔයා හරිනම් මේ බල සමතුලතාව දාලා බෙදලා පෙන්වන්න ඕනේ. පස්සේ අහනවා මේක ඇත්තර මොකද වෙන්නේ කියලා අහනවා. මේ බලන්න පෙරලෙන්න නම් ඇල කරන්න ඕනේ කොනේ tan අගේ මේක. ලිස්සන්න නම් ඇල කරන්න ඕනේ කොනේ tan අගේ මේක. පැහැදුර මෙයාට වඩා මෙයා කුඩයි. මේකට වඩා මේක කුඩයි. ඒ කියන්නේ tan alpha-ට වැඩිය tan beta කුඩයි. හරි? ඒ කියන්නේ alpha-ට වඩා beta කුඩයි. ඒ කියන්නේ පෙරලෙන්න නම් ඇල කරන්න ඕන කෝණයට වඩා ලිස්සන්න නම් ඇල කරන්න ඕන කෝණේ අඩුයි ලිස්සන ඕන කර කෝණේ අඩුයි එසක් කෝණේ චුට්ට චුට්ට වැඩි කරගෙන යනකොට ලිස්සලා සමදූතාව බින්දිලා යනවා ලිස්සන්න ඇල කරන්න ඕන කෝණේ අඩු නිසා ලිස්සලයි සමදූතාව බිදෙන්නේ දා ගන්න tan alpha ට වැඩි කුඩයි tan beta
එහෙනම් ඇල්ෆාට වැඩි එක්කුඩයි බීටා එවනිසා ලිස්සා යාමෙන් සමතුලිතතාවයේ බිඳේ ලිස්සා යාමෙන් සමතුලිතතාවයේ බිඳේ හරි ලිස්සන උන කෝණේ අඩුයි එද ලිස්සලා යනවා